හොඳයි අපි මේ පාඩමෙන් බලමු කොහොමද Python script එකක් ලියන්නේ අලුතෙන් table එකක් හදන්න database එකට අලුතෙන් table එක. දැන් අපි දන්නවා MySQL වලින් අපි හැදුවා table එකක් හැදුවා නේද? දැන් මම අරන් පෙන්නන්නම් ඉස්සෙල්ලා අපි හදපු table එකනේ මේ තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ school කියන database එක. School කියන database එකේ එක table එකක් තියෙනවානේ. School කියන database එකේ අපි student කියලා එකක් හැදුවා. ඒ one table කියලා මේ තියෙන්නේ. Student කියලා එක table එකක් තියෙනවා. right. අපි තව table එකක් හදමු teacher කියලා. එතකොට මෙතන දෙක teacher කියලා එන්න ඕනේ. හරි. එතකොට මෙතනත් school යටතේ teacher කියලා තව table එකක් හැදෙන්න ඕනේ. හොඳයි. දැන් ඉස්සෙල්ලා අපි හැදුවේ මෙන්න මේ environment එකේමනේ. මේක මේ MySQL visual environment එකේමයි හැදුවේ. හරි දැන් අපි හදන්න යන්නේ يعني Python script එකක් ලියන්න යන්නේ table එක හදන්න. හොඳයි ඒ නිසා මම පැහැදිලි කරන්නම් මුලින්ම කොහොමද table එකක් හැදෙන්නේ කියන එක. එතනදී අපි table හදන්න මේ database එක මත කරන හැම operation එකක්ම කරන්නේ SQL කියන commands භාවිතා කරලා structured query language. මේ SQL commands අපි Python වල භාවිතා කරනවා නම් විශේෂ ලයිබ්‍රරි එකක් තියෙනවා cursor කියලා. මෙන්න මේ cursor කියන ලයිබ්‍රරි එකේ භාවිතා කරන්න ඕනේ. ඒ ලයිබ්‍රරි එකෙන් තමයි SQL commands අපි භාවිතා කරන්නේ. හොඳයි. ඒක භාවිතා කරන විදිය මම පැහැදිලි කරන්නම් Python command එක ලියද්දී. දැන් SQL ගැන කතා කරද්දී SQL commands ලියන විදිය මම හැම එකක්ම පැහැදිලි කරන්නේ නැහැ. දැන් table එකක් හදනවා නම් creating tables table එකක් හදන්න තියෙන SQL command එක මොකක්ද? ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා ඒක විතරක් මම ඒ අදාළ දේවල් විතරක් මම ලියන්නම් SQL commands. table එකක් අලුතෙන් හදනවා නම් මුලින්ම SQL command එක තමයි create table කියන එක. right. create table කියන command එක භාවිතා කරන්න පුළුවන්. right. create table කියන command එකත් එක්ක අලුතෙන් හදන්න යන table එකේ නම. නම අපි හිතමු teacher කියලා. එහෙනම් teacher කියලා ඔහොම දෙන්න ඕනේ. ඊට පස්සේ වරහණක් අරින්ද වරහණ ඇතුලේ columns ටික දෙන්න ඕනේ. columns අපි හිතමු teacher ගේ නම තියනවා කියලා. හරි මම ඊළඟ line එකට ගන්නම් මේ වරහණ ඇතුලේ ඒ ඇරලා ඒ එකම ලියවෙන්න ඕනේ. දැන් එතන චිට්ටුට්ටක් ඉඩ මදි නිසා මම ඊළඟ ලයින් එකට ගන්නවා. දැන් ටීචර් කේ නම අපිට දාන්න ඕනේ. පළවෙනි එක නම. එහෙනම් name කියලා දාන්න. එතකොට ඒ name කියන එකේ data type එක අපි හිතමු text කියලා. එහෙනම් මෙතන space එකක් තියලා ඉදිරියෙන් text කියලා දෙන්න. right. ඊට පස්සේ අපි හිතමු දාන්න ඕනේ කියලා gender කියන එක. එහෙනම් මෙතන දාන්න gender කියන්නේ column එකේ නම. දැන් gender කියන එකට අකුරු ගොඩක් ඕනේ නැහැ නේ. එක අකුරක් නේ. එක්කෝ මේල් නැත්නම් ෆීමේල් වගේ නේ. ඒ නිසා වඩාත් සුදුසි වාචා කියන data type එක. වාචා කියලා යොදන්න. එක එක කැරක්ටර් එකයි අපිට ඕනේ. එහෙනම් එක කියලා ওই වරහන ඇතුලේ හොම දාන්න. ඊට පස්සේ age එකත් අපි දානවා කියලා හිතමු. එහෙනම් තුන්වෙනි column එක age. ඒ විදිහට age වල data type එක අපි integer කියලා ගමු. එහෙනම් int කියලා යොදන්න. right. ওই විදිහට අපිට පුළුවන් columns ටික දෙන්න. අර teacher ගේ create table කියන command එක දෙන්න. එතනින් එනවා table එකේ නම teacher කියලා. ඊට පස්සේ වරහණක් open කරන්න. වරහණ ඇතුලේ තමයි මේ column names ටික එන්නේ. column name ටිකයි data type එකයි එනවා. column name එක ඉස්සරහින් data type එක යොදන්න. right. ඊට පස්සේ අවසානයේට වරහණ වහන්න. ඔය ආකාරයට පුළුවන් අපිට table එකක් හදන්න. හොඳයි. එතකොට මේ ලියපු මේ SQL command එක අපි කොහොමද Python වලින් භාවිතා කරන්නේ. right. ඒක තමයි ඊට පස්සේ මම කියලා දෙන්න යන්නේ. ඒ නිසා මම යනවා නැවත Python ෆයිල් එකට යනවා. right. දැන් ඉස්සෙල්ලා ෆයිල් එකට මම යන්නම්. මේක තමයි මේ MySQL school කියන database එකට connect කරපු ෆයිල් එක. right. successfully connected කියලා message එකක් ආවා. හොඳයි. එතකොට මම ඉස්සෙල්ලා කිව්ව අර cursor කියන library එක පාවිච්චි කරන්න ඕනේ කියලා SQL command පාවිච්චි කරන නිසා මේ Python මේ වැඩසටහන තුල මම SQL command පාවිච්චි කරනවා. ඒ නිසා cursor කියන library එක මට ඕනේ. ඒකේ භාවිතා කරනවා. ඒක භාවිතා කරන්නේ මේ DB කියන
වේරියබල් එකත් එක්ක. මොකද DB වලට තමයි අර පැරාමීටර්ස් ටික ඔක්කොම සෙට් කරලා තියෙන්නේ. එතකොට මේ පැරාමීටර්ස් ටික මේ ප්‍රෝග්‍රෑම් එක තුල හැමතැනම භාවිත වෙනවා. මොන ලයිබ්‍රරි එක පාවිච්චි කරත් මේ ප්‍රෝග්‍රෑම් එක තුල අර DB කියන වේරියබල් එකත් එක්ක තමයි භාවිතා කරන්න වෙන්නේ. එහෙනම් db.cursor එක භාවිතා කරන්නේ මේ විදිහට. db.cursor ඒක මම තව වේරියබල් එකකට දාගත්තා command handler කියලා. ඒ අනුව SQL commands පාවිච්චි කරන හැමතැනම මෙන්න මේ command handler කියන වේරියබල් එක මට පාවිච්චි කරන්න පුළුවන් දැන්. හැම වෙලෙම db.cursor කියකිය ලියා ඉන්න ඕනේ නැහැ. ඒ ටික ඔක්කොම මම එක තනි වේරියබල් එකකට ගත්තා command handler. හොඳයි. දැන් එහෙනම් මේ ටිකෙන් එන්නේ අර messages ටික. ඊට පල්ලෙන් මම SQL statement එක ලියන්න යන්නේ table එක හැදෙන. Right. එතකොට SQL statement එක ලියන්නේ Python ඇතුලේ. එහෙනම් Python ඇතුලේ ලියනවා නම් අර මම ඉස්සෙල්ලා define කරපු variable එක හරහා තමයි ලියන්න වෙන්නේ. හොඳයි. Variable එක මුලින්ම ලියන්න command handler. SQL command handle කරන්න යන්නේ ඒකේ තේරුම ඒ විදිහේ තේරුමක් එන විදිහට තමයි මම නම ගත්තේ variable එක. නැත්තම් නම ඕන එකක් නමන්න දෙන්න පුළුවන්. හරි command handler. හරි. එතකොට SQL statement ටික define වෙන්නේ cursor කියන library එක ඇතුලේ. Right. එතන ඒ SQL statement වැඩකරනද තියෙනවා තවත් command එකක් execute කියලා. එහෙනම් command handler එක්ක භාවිත කරන්න execute කියන command එක. එතන command handler.execute කියලා මෙතන යෙදෙන්න ඕනේ. Execute. දැන් වරහණක් අරින්න. වරහණ ඇතුලේ තමයි අර SQL statement එක දෙන්නේ. වරහන ඇතුලේ භාවිත කරන්න double quote open කරන්න දැන් දෙන්න create table කියන්නේ command එක මේ capital වලින්ම ගහන්න ඕනේ කියලා නීතියක් නැහැ මොතන අපිට capital simple mix කරලා ගහන්න පුළුවන් නැත්නම් simple වලින් ගහන්න පුළුවන් මම අර පහසුවට paste තමයි ඔය capital වලින් command එක type කරේ SQL command එක create table ඊට පස්සේ එන්නේ හදන්න යන table එකේ නම අපි කියමු teacher කියලා එනම් හදන්න යන ටේබල් එකේ නම එතනම තව වරහනක් ඕපන් කරන්න ඕක ඇතුලේ අර කොලම්ස් ටික දෙන්න ඕනේ. එහෙනම් මුලින්ම නම ටීචර් එකේ නම එන්ටර් කරන්න. එහෙනම් නේම් කියලා අපි දෙමු. එහෙනම් නමත් එක්ක ස්පේස් එකක් තියලා නම එන්ටර් කරන්නේ ටෙක්ස්ට් වලින් ඩේටා ටයිප් එක ටෙක්ස්ට්. කමා අපි දෙවෙනි කොලම් එක විදියට ගත්තේ ජෙන්ඩර් කියන එක. ජෙන්ඩර් එකට ගත්තේ වාචා කියන ඩේටා ටයිප් එක. වාචා වලින් අපිට නම්බර් ඔෆ් characters handle කරන්න පුළුවන්. එතකොට එකයි කියලා දෙමු. මොකද එක character එකක් තමයි එතනට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක age කියලා අපි ගත්තා. age කියන එකේ data type එක විදිහට int කියලා ගමු. හොඳයි. දැන් data type ටික define කරලා ඉවරයි column names ටිකත් එක්ක. දැන් මෙතනින් මේ open කරපු මේ වරහන මෙතනින් වහන්න. right. ඒත් එක්කම මෙතනින් open කරපු මේ double quotation එක මෙතනින් වහන්න double quotation එක වහන්න දැන් අර වරහන නේ මුලින්ම ඕපන් කරපු මෙන්න මේ වරහන තමයි අවසානයේට දැන් මම වෙන්නේ හොඳයි අපි ඒක ලියලා ඉවරයි දැන් අපිට පුළුවන් ඕන්නම් message එකක් දාන්න පුළුවන් මේ වගේ messages මම ඒකම copy කරලා දාන්නම් මෙතනට අර අපිට කියන්න පුළුවන් successfully created කියලා නේ successfully created the table teacher කියලා දෙන්න පුළුවන් error එක එනවා නම් error in creating table කියලා message එකක් මෙතන දෙන්න පුළුවන් error in creating table ඒ විදිහට errors handle කරන්න තමයි මේ ටික මම දැම්මේ හොඳයි දැන් අපි බලමු මේක run කරන්න run module දැන් save කරන්න මේ ටික අහන්නේ save කරන්න okay කරන්න. එතකොට message එකක් එනවා successfully connected අර ඉස්සෙල්ලා database එකට connect වෙලාමයි තියෙන්නේ. ඊට පස්සේ successfully created the table teacher කියලා හැදිලා තියෙනවා. හොඳයි අපිට පුළුවන් අර MySQL වලට ගිහිල්ලා බලන්න මේක හැදිලාද කියලා. හොඳයි. දැන් මේක refresh වෙන්න ඕනේ. මම මෙතන school කියන එක උඩ click කරන්නම්. click කරපුවාම දැන් බලන්න මෙතන හැදිලා තියෙනවා ටේබල් එකනේ ටීචර් කියන එක. මේ තියෙන්නේ අපි අලුතෙන් හදපේක මේ ඉස්සෙල්ලා ස්ටුඩන්ට් කියන්නේ ඉස්සෙල්ලා තිබ්බ එක. ටේබල් දෙකක් තියෙනවා දැන්. ඒ විදිහට
අපිට මේ MySQL වල අලුතෙන් ටේබල් එකක් හැදිලා කියලා දැන් පේනවා. එතකොට මේ අලුතෙන් ටේබල් එක හැදෙන්න අපි Python හරහා තමයි commands ලිව්වේ. එතකොට මේ තියෙන්නේ අලුතෙන් ටේබල් එකක් හදන්න ලියපු ලයින් එක. ඒ ඔස්සේ අපිට පුළුවන් දැන් ඕනම ටේබල් එකක් අර MySQL වල හදන්න Python commands හරහා. හොඳයි අපි ඊළඟ lesson එකෙන් බලමු මේ හදපු ටේබල් වලට කොහොමද values insert කරන්න කියලා.